චන්දයගෙන පොඩිහරි සැකයක් තියෙනවා මොකද වෙන්නේ කියලා බලන්න. වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමාගේ අදහස් දක්වීම මේ. ප්‍රකට කතාව කොම්පියුටර් ජිල්මාඩ්ද පෙට්ටි මාරු කරනවාද ඒක වැරදි කියන එක 2015 වෙනකොට අපේ රටේ ජනතාවට ඔප්පු කරලා තියෙන්නේ. ඒ තමන් පරාද වෙයි කියලා හිතන අය දැනටම කරුණු එකතු කරනවද දන්නේ නැහැ මේ වගේ දේවල් වෙනවා කියලා. ඒකම අපි ජනතාවගෙන් තව ඉල්ලීමක් කරන්න කැමති. ඡන්ද ප්‍රතිඵලය සහ ඡන්ද වීසීම ගැන සැකයක් තියෙනවා නම් කරන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්තමක් ඉදිරිපත් කරන්න පුළුවන්. පෙත්තම් දෙකක් ඉදිරිපත් කරා 1988 සහ 2010 නිශ්චිත කරුණු තියෙනවා නම් ඒව ඔප්පු කරන්න ඒ එකම මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව තොරතුරු එකතු කරගන්න පුළුවන් ඡන්ද වීසීම් පස්සේ තිබිච්ච රැස්වීම් මොනවද තමන්ගේ ගම්වල ඒව මේවට ඇතුල් වෙලා තියෙනවද මේ Facebook වලට වියදම් කරපුවා TV වලට වියදම් කරපුවා ඒව හොයාගෙන කරුණු ඇති කරගන්න පුළුවන් ඒව ඉලෙක්ෂන් පෙටිෂන් එකකට දාලා තීන්දුවක් ගන්නත් පුළුවන් නැත්තම් නීති විරෝධී ක්‍රියාවට තේ පැමිණිලි කරලා පොලිසිය ලව්වා නඩුවක් දම්මන්නත් පුළුවන් ඒක නිසා ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ජයග්‍රහණයෙන් සාමකාමීව සතුට වෙනවා මිසක් පරාජය වුණොත් ඒක සතුටෙන් බාර ගන්නවා මිසක් ප්‍රචණ්ඩත්වයට යොමු වීම අන් අයට හිංසා පීඩා කිරීම සතුටු වීම රතිඥා විචි කරමින් අන් අයට කරදර කිරීම යනාදී සියල්ලෙන් වළකින්නට ඕනේ. කිරිබත් බෙදුවට නම් කවක් නැහැ. හැබැයි රසට තිය හදපු කිරිබත් කොහෙද දන්නේ ඔවා මේ ගහලා තියෙන්නේ මේ ඇත්තටම මේ රසට හප්දපු කිරිපත් බෙදන්නේ මේ ගෙදර ගිහිල්ලත් නිකන් ඉන්නේ නැහැ නීවරලා මොනවා හරි නිකන් මාධ්‍ය හැමුවත් කියලා වෙනවනේ කියලා වෙලා ඔබටත් හිතෙනවා දෙන්නේ මේ කිරිපත් එම හදනවා රසට හදලා කන්න කියලා තමයි කියන්නේ එතුමා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.